අද අපි එකතු වෙන්නේ Pearlbay Music Studio එකේ very special segment එකක් එක්ක. ලංකාවේ හොඳම music producer, ඒ වගේම mixing and mastering engineer Ranga Dasanayake. ඉතින් Mr. Ranga, ඇයි මේ Pearlbay ආයතනයත් එක්ක එකතු වෙන්න හේතු වුනේ? ඇත්තටම චතුරගේ ආරාධනාවට තමයි මේ මම join වෙනවා කියලා මේ හිතුවේ. ඉතින් ඉස්සෙල්ලා මට චතුර හම්බුනේ මෙතන opening එක දවසේ. වැඩි කතා කරන්න හම්බුනේ නැහැ. හදිස්සිය දා කලබලයි. ඒ වුණාට චතුර කිව්වා කාරණාවක් තියෙනවා කතා කරගෙන අපි කතා කරමු පස්සේ කියලා. ඉතින් ඊට පස්සේ මේ මාසයක් එකමාරකට ඉදතර පස්සේ චතුර කෝල් එකක් දුන්නා මට. ඊළා ආයිඩියා කිව්වා මෙහෙම ආයිඩියාවක් තියෙනවා යාගේ ඉන්ස්ටිටියුට් එකක් ගැන ආයිඩියාවක්. ඒතර ඔය හරහා තමයි ඇත්තටම මේ මම අද මේ වෙනකොට Pearlbay එකේ එක සම්බන්ධ වෙන්නේ. එතකොට එතනින් පස්සේ ඇත්තටම අපි හුඟක් දේවල් කතා කරා. ඒ කියන්නේ දැන් චතුරත් එක කතා කරනකොට එයාගේ හුඟක් අයිඩියාස් තියෙනවා. ඉතින් මට තේරුණා එයාට මේ තියෙන ආයතනේ මේ Pearlbay කියන ආයතනේ මීට වැඩිය තව තැනකට අරන් යන්න ඕනේ. සහ මොකද එයා දැන් මේ වෙනකොට දැනට ලංකාවේ හොඳම ස්ටුඩියෝ එක විදිහට මේක ඇත්තටම පවත්වාගෙන යනවා. මේ දැන් එන කට්ටියක හුඟක් රිවියුස් තියෙනවා මේ ගැන. ඉතින් මීට එහා කොයි තැනකට මේ Pearlbay කියන එක ගෙනියන්න පුළුවන්ද සහ අපිට මොන වගේ දේවල් තව ඉන්ට්‍රඩියුස් කරන්න පුළුවන්ද කියන එක ඉන්ඩස්ට්‍රි එකට කතා කරගෙන යන ගමන් හුඟක් දේවල් අපි කතා කරා. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන්ස් පැත්තට, ඒ කියන්නේ පොඩි ආයිඩියා එකක් තියෙනවා අපිට Pearlbay එක ඔඩියෝ ප්‍රොඩක්ෂන් පැත්තට ඉන්ට්‍රඩියුස් කරන්න. ඒ කියන්නේ දැනට අපි ස්ටුඩියෝ එකක් විදිහට මේක ෆන්ක්ෂන් වෙනවා. ඊට අමතරව මෙතන ගීත නිර්මාණය කරන්න, ඊට පස්සේ කමර්ෂල්ස් වෙන්න පුළුවන්, ෆිල්ම්ස් වලට මියුසික් හදන්න තැනක් විදිහට පවත්වාගෙන යන්න, ඊට පස්සේ ඒ වගේම ෆිල්ම්ස් වලට සරවුන්ඩ් මික්ස් එකක් කරන්න පුළුවන් වෙන විදිහට, ඒ කියන්නේ 5.1 වෙන්න පුළුවන්, එහෙම නැත්නම් Dolby Atmos වගේ ටෙක්නොලොජි එකක් ඉන්ට්‍රඩියුස් කරන්න. මොකද දැන් මෙතන තියෙන ස්ට්‍රක්චර් එක සහ මෙතන ඉන්න ස්ටාෆ් එක සහ චතුරගේ අයිඩියාස් එක්ක හොඳටම පේනවා මේ වගේ තැනකට මේක පුෂ් කරලා ගෙනියන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හොඳ ටීම් එකක් ඉන්නවා චතුරට. ඒතකොට ඒ ටීම් එකේ සහයත් එක්ක මමත් මෙතෙන් ආවා කියන්නේ එතකොට අපිට ලොකු තැනකට යන්න පුළුවන්. ඉතින් ඒ බොන්ඩ් එකට තමයි මම ඇත්තටම මෙතෙන් ආවේ. මිස් රංග, Pearlbay ආයතනයත් සමග ඔබේ ඉදිරි සැලසුම් මොනවාද? ගොඩක් දේවල් තියෙනවා මන්ද ඉස්සෙල් කිව්වා වගේ. ඇත්තටම මම විශේෂම මේකට සම්බන්ධ වෙන්නේ මේ ඔඩියෝ ප්‍රොඩක්ෂන් කියන පැත්තට. ඒ කියන්නේ මට ඕනේ මෙතන පොඩ්ඩක් හදලා ගන්න මේ අපිට මියුසික් කම්පෝස් කරන්න පුළුවන් කියන තැනට මේක ගේන්න. Pearlbay කියන එක මේකේ හොඳ කම්පෝසර්ස්ලා ටිකක් ඇති කරලා දැන් චතුරගේ ටීම් එකෙත් ඉන්නවා හොඳ මියුසික් කරන කට්ටිය. ඉතින් ඒකුල්ලංග ලවා සහ මම ඉන්නවා. එතකොට මගෙන් වෙන නිර්මාණ වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ හරහා මෙතෙන්ද කවුරු හරි එනවා නම් නිර්මාණයක් කරගන්න ඒ කෙනෙක්ට අපිට ඔක්කොම කරලා දෙන්න පුළුවන්. එතකොට සින්දුවක් හදලා අපි හිතමු කවුරු හරි හැමදේම එකම තැනකින් කරලා දෙන විදිහට. ඒ කියන්නේ ෆිල්ම් එකක් ආවොත් එහෙම ඒකේ එන්ටයර් ඔඩියෝ ප්‍රොඩක්ෂන් එක අපිට බාර ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේන්ලි ඔඩියෝ ප්‍රොඩක්ෂන් පැත්තර තමයි මම සහභාගී වෙන්නේ. සහ ඊට අමතරව ඔඩියෝ ඉන්ස්ටිටියුට් එකක් අපි හිතුවා ආරම්භ කරන්න ඕනේ කියලා. හැබැයි ඒක හොඳ තත්ත්වයක ඔඩියෝ ඉන්ස්ටිටියුට් එකක්. ඒ කියන්නේ අපි ලංකාවේ පළවෙනි පාරට ඉන්ටර්නැෂනල් ක්වොලිෆිකේෂන් එකක් අරගෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් විදිහට අපේ ස්ටුඩෙන්ට්ස්ලට මෙහේ ලංකාවේ ස්ටුඩෙන්ට්ස්ලට ඉන්ට්‍රඩියුස් කරන විදිහේ ඉන්ස්ටිටියුට් එකක් අපි ප්ලෑන් කරගෙන යනවා. අනිවාර්යම මොකද මේ වෙනකල් අපිට ඉන්ස්ටිටියුට්ස් තියෙනවා ලංකාවේ. දැන් මගේ ඉන්ස්ටිටියුට් එකක් තිබ්බා. ඒකෙත් අපි ක්වොලිෆිකේෂන් එකක් කරා. ඩිප්ලෝමා ලෙවල් එකේ තමයි තාම තියෙන්නේ. හැබැයි එතනින් එහාට අපිට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට යන්න එකම බාධාව තිබ්බේ ඇත්තටම ෆැසිලිටි එක. ඒ කියන්නේ අපිට ස්ටුඩෙන්ට්ස්ලට හොඳ ෆැසිලිටි එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ස්ටුඩියෝස් තියෙන්න ඕනේ සහ ඉක්විප්මන්ට්ස් තියෙන්න ඕනේ. ඒවා සම්බන්ධ කරගෙන වැඩ කරන්න. ඉතින් දැන් චතුරගේ තියෙන මේ ඩ්‍රයිව් එකත් එක්ක, ඒ කියන්නේ එයාට මාරු උනන්දුවක් තියෙනවා මේක කොහොමරි කරන්න ඕනේ කියන එක. එතකොට ඒ නිසා අනිවාර්යයෙන්ම මේ කියන ඉන්ස්ටිටියුට් එක හරහා ලංකාවේ සවුන්ඩ් ඉංජිනේරින්, ඔඩියෝ ඉංජිනේරින් පැත්තරේ උනන්දුවක් තියෙන ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට අනිවාර්යයෙන්ම ලංකාවේම ඉඳගෙන ඩිග්‍රී එකක් කරන්න පුළුවන් වෙන විදිහට ඉන්ස්ටිටියුට් එකක් අපි නිර්මාණය කරන්න තමයි හිතන්නේ.
ඔබ පර්ල්බේ ආයතනයත් සමග එකතු වෙලා කරන්න යන වැඩමුළුව ගැන අපිට කිව්වොත් අපි හිතුවේ වැඩමුළුවක් කරන්න කියලා දැන් මේ ඉන්ස්ටිටියුට් එකත් එන හින්දා ඒකටම සම්බන්ධ වෙන විදියට අපිට ස්ටුඩන්ට්ස්ලව දැනුවත් කරන්න සහ මේ වැඩමුළුවක් කරන එකේ අදහස ඇත්තටම එකක් තමයි අපි මේ කල්චර් එක ඇති කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ලංකාවේ මේ සවුන්ඩ් මියුසික් කියන දේ ඇත්තටම මේ වෙනකොට තාම මදි. ඒ කියන්නේ දැන් පොඩි ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා ළමයි අතර මේ අලුත් යංග ජෙනරේෂන් එක ඇතුලේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. හැබැයි ඒක තව ටිකක් අපි දැනුවත් කරන්න ඕනේ. මේ 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 වගේ සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒකට මේ සබ්ජෙක්ට් එක ඇත්තටම වෙන රටවල ගත්තොත් එහෙම සවුන්ඩ් ඉන්ඩස්ට්‍රි එක කියලා කියන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක කියලා කියන්නේ ලොකු ඉන්ඩස්ට්‍රි එකක්. ඒ කියන්නේ අපි හිතන්නේ නැති තරමට දැන් ලංකාවේ නම් අම්මලා තාත්තලා මියුසික් කරනවා කියලා කිව්වම ගණන් ගන්නෙ නෑ, බයිනවා ළමයින්ට. ඒ වගේනේ. ඒ නිසා මේ ඒක ඇත්තටම කඩන්න ඕනේ අපි. ඒ කියන්නේ මේක පෙන්වන්න ඕනේ මේ ඉන්ඩස්ට්‍රි එකේ කොච්චර ඔපචුනිටීස් තියෙනවද කියලා. ඒකට මේ කම්පියුටර් එකක් ඉස්සරහ ඉඳගෙන මේ සින්දුවක් රෙකෝඩ් කරන එකම විතරක් නෙමෙයි මියුසික් සවුන්ඩ් ඉන්ඩස්ට්‍රි එක කියලා කියන්නේ. එතනින් එහාට ගිය මේක ලොකු නෙට්වර්ක් එකක්. ඒතර ඒ දේවල් ගැන අපි පොඩි ඉන්ෆර්මේෂන්ස් ටිකක් ළමයි අතර බෙදන්න ඕනේ, දැනුවත් කිරීමක් කරන්න ඕනේ. ඒතකොට ඒ හරහා තමයි ඇත්තටම මේ කියන වර්ක්ෂොප් සීරීස් එකක්. ඒ කියන්නේ අපි දවස් 3ක් සිලෙක්ටඩ් amount එකක්. ඉතින් මේ වෙනකොටත් මම හිතන්නේ හුඟක් ඉල්ලුමක් තියෙනවා. මම හිතන්නේ අනිවාර්යයෙන්ම රිපීට් කරන්න තේ. ඉතින් ඒ දැනුවත් කිරීම කරන්න තමයි මේ වර්ක්ෂොප් සීරීස් එක ඇත්තටම දැම්මේ. එතකොට ඒක ඇතුළේදී අපි මේ ටෙක්නොලොජි එක ගැන, ඊට පස්සේ සවුන්ඩ් ගැන, ඔඩියෝ ගැන, ඉන්ඩස්ට්‍රි එක ගැන, ඊට පස්සේ කොපිරයිට් ගැන මේ හැම දෙයක්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදී මම හිතනවා ඒකලංගේ දැනට තියෙන නොලෙජ් එක සහ ඒකලංගේ ඉන්ට්‍රස්ට් එක මේකටත් වැඩිය වැඩි වෙයි කියලා අනිවාර්යයෙන්ම. ලංකාවට අලුතෙන් අඳුනලා දෙන්න යන ඩොල්බි ඇට්මොස් කියන්නේ මොකක්ද? ඩොල්බි ඇට්මොස් කියන්නේ ඇත්තටම ටෙක්නොලොජි එකක්. ඒ කියන්නේ දැනට මේ වෙනකොට ඊට කලින් අපිට තිබ්බ 5.1 සරවුන්ඩ් කියලා, කියන්නේ ඩොල්බි DTS කියලා ටෙක්නොලොජි එකක් තිබ්බ. ඊට පස්සේ දැන් මේ වෙනකොට ඇවිල්ලා තියෙන ඇට්මොස් කියලා ටෙක්නොලොජි එකක්. එතකොට ඒකත් ඒ වගේම සරවුන්ඩ් සවුන්ඩ්ස් කියන්නේ තනිකරම ෆිල්ම්ස් වලට අදාළ ෆිල්ම් මික්ස් එකක් කරනකොට පාවිච්චි කරන ටෙක්නොලොජි එකක්. ඒතොර ඒකෙදී මොනිටර්ස් කීපයක් ප්ලේස් වෙනවා, කියන වහලෙත් වහලෙ උඩත් ප්ලේස් වෙනවා මොනිටර්ස් කීපයක්. ඒ කියන්නේ වටේට මොනිටර්ස් කීපයක් ප්ලේස් වෙනවා. එතකොට ඒක ඒ ටෙක්නොලොජි එක තමයි දැනට ලෝකේ තියෙන ඕනම තියටර් එකක ගියොත් එහෙම මේ ඩොල්බි ඇට්මොස් කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා. මේ කියන ටෙක්නොලොජි එක අපි හිතුවා පර්ල්බේ එකට ඉන්ට්‍රඩියුස් කරන්න ඕනි කියලා. ඒක මම චතුරට ගිල චතුරගේ ඐඩියාස් එක්ක අපි හිතුවා මේක මේ අනිවාර්යයෙන්ම අපි මේක සෙටප් කරන්න ඕනේ කියලා ෆැසිලිටි එකක්. එතකොට දැන් පර්ල් බේක ඇතුලේ අපිට ස්ටේෂන්ස් ස්ටුඩියෝස් දෙකක් තියෙනවා. මේක ග්‍රෑන්ඩ් එක, පර්ල් කියලා තව එකක් තියෙනවා. එතකොට පර්ල් එකේ අපි හිතුවා ඔය කියන සෙටප් එක අපි හදලා ගොඩක් වෙලාවට වර්ක්ෂොප් එකකට කලින් අපි ප්ලෑන් කරනවා මේක සෙටප් කරන්න පුළුවන් වුණොත්. සෙටප් කළා අනිවාර්යයෙන්ම වර්ක්ෂොප් එකේ ස්ටුඩන්ට්ස්ලට අනිවාර්යයෙන්ම ඒ එක්ස්පීරියන්ස් එක ඉස්සෙල්ලාම අපි එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ අපිට මෙතන ඒ සෙටප් එක සෙටප් කරලා ඩොල්බි ඇට්මොස් මික්ස් එකක් කරන්න පුළුවන්. ඒකට අනිවාර්යයෙන්ම ලංකාවේ මේ වෙනකොට තියෙන තියටර්ස් වල අපිටම කමර්ෂියල්ස් වෙන්න පුළුවන්. අපි සින්දුත් ඕනනම් අපිට ඩොල්බි ඇට්මොස් විදියට මික්ස් එකක් කරන්න පුළුවන්. ඒ වගේ ෆැසිලිටි එකක් අපි පර්ල්බේ එකේ ඉන්ට්‍රොඩියුස් කරන්න බලාපොරොත්තු වෙනවා. මිස් රංග, මොකද්ද මේ Educate a child in Sri Lanka kin charity project එක? ඉස්ලාම මේක චතුරගේ අයිඩියා එකක්. චතුර මේක මම හිතන්නේ ආ ප්‍රොජෙක්ට්ස් දෙකක් තුනක් විතර මේ එක කරලා තියෙනවා. ඊට පස්සේ මේක මට කිව්වම ඇත්තට මමත් කැමති වුණා මේකට join වෙන්න. ඒ කියන්නේ මේක හොඳ, ඉතාමත් හොඳ දෙයක්. අයිඩියා එක තියෙන්නේ මේකේ අපිට ලංකාවේ අපි දන්නවා හුඟක් දුප්පත් ළමයි ඉන්නවා. ඒ කියන්නේ ඉගෙන ගන්න පොත්පත් පවා ගන්න සල්ලි නැතුව. එතකොට සමහරක් වෙලාවට අපි දකිනවා ඉස්කෝලවල සංගීත භාණ්ඩ ඒ වගේ අඩුපාඩු තියෙන තැන් තියෙනවා. හුඟක් ඉස්කෝලේ තියෙනවා. ඒ කියන්නේ කොළඹත් ඒ වගේ ඉස්කෝල සමහරක් තැන්වල තියෙනවා. ඉතින් චතුරගේ ඐඩියා එක තියෙන්නේ මේ පර්ල් බේකේට එන මොකක් හරි රෙවෙනිය එකක් තියෙනවා නම් ඒ රෙවෙනිය එකේ ප්‍රසන්ටේජ් එකක් අපි මේ ෆන්ඩ් එකට එකතු කරන්න. ඒතර ඒක හරහා අපිට පුළුවන් වෙනවා කවදාරි ලොකු amount එකක් ආපු දවසකට අපිට ඒ වගේ ස්කෝල් එකකට හරි එහෙම නැත්නම් ඒ දුප්පත්
ෆැමිලි එකකට වෙන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් ළමයෙක්ට ඒ දරුවගේ අනාගතයේ ඉගෙනීම සඳහා ඒ ෆන්ඩ් එක පාවිච්චි කරන්න. එතකොට මේ වෙනකොට මම හිතන්නේ හුඟක් දෙනෙක් මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා සහ ඒගොල්ලන් කැමැත්ත ඉන්නවා මේකට ජොයින් වෙන්න. ඉතින් මම හිතන්නේ මේ ප්‍රොජෙක්ට් එක හරහා අපිට පුළුවන් වෙයි යම්තා දුරකට හරි අපිට ඒ වගේ උදව්වක් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ෆැමිලි එකකට හරි ස්කෝල් එකකට හරි එහෙම මම හිතන්නේ ඒක තමයි සතුට තෘප්තිමත් වෙනවා අනිවාර්යෙන්ම ඒක නිම කරන්න බෑ. ඒ කියන්නේ අපි වැඩ කරනවා තමයි වැඩ කරන දේෙන් අනිවාර්යෙන්ම අපි මොකක් හරි ඒ වගේ දෙයක් කරන්න ඕනේ කියලා මම එතන තමයි මම ඉන්නේ. අවසාන වශයෙන් අපි දැනගන්න කැමති අලුතෙන් එන ඔඩියෝ ඉන්ජිනියර්ස්ලට මිස් රංගිට දෙන්න තියෙන මෙසේජ් එක මොකක්ද? අනිවාර්යයෙන්ම අපි ඔඩියෝ ඉන්ජිනියර් කෙනෙක් හරි සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් හරි මික්සින් ඉන්ජිනියර් හරි මාස්ටරින් ඉන්ජිනියර් කෙනෙක් හරි වෙන්න කලින් අපි හරියට දෙයක් ඉගෙන ගන්න ඕනේ. දැන් ඒක මම දන්නවා මම කොච්චර අමාරු වුණාද කියලා ඉගෙන ගන්න තැනක් හොයාගෙන ලංකාවේ 99 තමයි මම ඇත්තටම මට හරි ඕනකමක් තිබ්බා 97 ඉඳලා මං හෙව්වා තැනක් ලංකාවේ කොහෙවත් මට හම්බුන්නේ නැහැ එහෙම තැන් ඒ දවසට කොහෙවත් නැහැ මේ සම්බන්ධව ඉගෙන ගන්න. හැබැයි මං ස්ටුඩියෝ එකක වැඩ කරා ඇසිස්ටන්ට් කෙනෙක් විදියට. එහෙම හොය හොය ඉන්නකොට තමයි මට ඇමරිකාවේ කොලෙජ් එකක මෙහෙම ඩීටේල්ස් ටිකක් හම්බුනේ. එතකොට ගාක් මහන්සි වෙලා මම එහෙම ගිහිල්ලා ඉගෙනගෙන ඊට පස්සේ මම මෙහෙ ඇවිල්ලා ඊට පස්සේ මම තීරණය කළා මම ආයතනයක් පටන් ගන්නවා කියලා. ඒක තමයි හිට් ෆැක්ටරි ඔඩියෝ ඉන්ස්ටිටියුට් කියලා මම පටන් ගත්තේ. එතකොට මම දන්නවා මේ මම ගත්ත එක්ස්පීරියන්ස් එක අද මම මෙතන ඉන්න සහ කවුරු හරි දකිනවා නම් ඒ කියන්නේ මගේ නිර්මාණයක වෙනසයි තව කවුකාගේ හරි නිර්මාණයක වෙනසයි අතර මොකක් හරි ගැප් එකක් තියෙනවා නම් ඒ ගැප් එකට හේතුව තමයි මම ඉගෙන ගත්ත දේවල්. එතකොට මම හරියට දෙයක් ඉගෙන ගත්තා නම් මම හරියට දෙයක් දෙනවා නම් ඒක ඉන්ටර්නැෂනලි යන්න පුළුවන් තැනක තියෙනවා නම් අන්න ඒක තමයි සාර්ථකම දේ. ඒ කියන්නේ තමන් ඉගෙන ගත්ත දේ තමන්ගේ වැඩට පාවිච්චි කරන එක. එතකොට අපි හරියට දෙයක් ඉගෙන ගන්නෙ නැතුව නිකන් අතපත ගාලා නම් වැඩ කරන්නේ ඒක කවදාකවත් රැඳිලා තියෙන්නේ නැහැ. එතකොට අනිවාර්යයෙන්ම এডুকেෂන් කියන එක අවශ්‍යයි. ඉතින් ඒ නිසාම තමයි ඇත්තටම මම දැන් අවුරුදු 15ක් විතර ඉඳලා කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථික ආචාර්යවරයෙක් විදිහට වැඩ කරනවා. ඒතොර ඒ වගේම මගේම ඉන්ස්ටිටියුට් එකෙත් මම ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩ කරනවා. එතකොට අපිට මට දෙන්න පුළුවන් දේ මම හැමතිස්සෙම ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට මගේ අර කිසිම දෙයක් තියාගන්නේ නැහැ මම. රහස් නැහැ. මට මගෙන් ඇහුවොත් මම දන්න දේ මම කියලා දෙනවා. ඉතින් ඒක ඕනම කෙනෙක් දන්නවා සහ මේ වෙනකොට රෑට වුණත් සමහරක් වෙලාවට මගෙන් කෝල් කර කර කට්ටිය ස්ටුඩන්ට්ස්ලා අහනවා මෙහෙම කොහොමද කරන්නේ. ඉතින් ඒක මම ඕපන්ලි මම කියන දෙයක්. ඉතින් ඒ නිසා මම කියන්නේ අර හැමතිස්සෙම දෙයක් හරියට ඉගෙන ගත්තොත් අනිවාර්යෙන්ම මේ ශේෂ්ත්‍රය රැඳෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හරියට දෙයක් වෙන්නොත් අපිට කරන්න පුළුවන් කියලා අනිවාර්යෙන්ම මේ ශේෂ්ත්‍රය සංගීත ශේෂ්ත්‍රය මියුසික් ඉන්ඩස්ට්‍රි එක ඔඩියෝ ඉන්ඩස්ට්‍රි එක ලංකාවේ අනිවාර්යෙන්ම අපිට ලොකු තැනකට ගේන්න පුළුවන්. මොකද අපි මේ වෙනකොටත් ලොකු තැනක නැහැ කියලා අපි දැන් ඉන්දියාවත් එක්ක බැලුවොත් එහෙම අපේ ඇත්තටම ටෙක්නොලොජි එක බඩු තිබ්බට අපි ඇඩ්වාන්ස් මදි. ඒකට ලොකුම ගැප් එක තමයි এডুকেෂන් එක. එතකොට අපි මේ බ්‍රිජ් එක හදලා දෙන්න ඕනේ ස්ටුඩන්ට්ස්ලට. ඉතින් ඒ නිසාම තමයි අපි මේ හදන්නේ ඉන්ස්ටිටියුට් එකක් අලුතෙන් ඕපන් කරලා ලංකාවේ ඩිග්‍රී එකක් කරන්න පුළුවන් වෙන විදිහට මේ ශේෂ්ත්‍රයේ මේ ඉන්ඩස්ට්‍රි එකට පොඩි හෙල්ප් එකක් දෙන්න තමයි. ඉතින් ඒ නිසා මම කියන්නේ පුළුවන් තරම් এডুকেෂන් තමන්ගේ এডুকেෂන් මට්ටම දියුණු කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඉගෙන ගන්න මේ දේවල් කරන්න ඉගෙන ගන්න. බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක මේ කතාබහට එකතු වුණාට. පර්ල්බේ ආයතනයත් එක්ක මේ යන ගමනට අපි හදවතින්ම සුබ පතනවා.